එළවලු හා අතිරේක භෝග බොහෝ විට කෙටි කාලීන වන අතර ඒවායේ ජීවිත කාලය මාස 3කට 4කට පමණ සීමා වෙනවා. මෙම භෝගවලට කොම්පෝස්ට් පොහොර යෙදීමේදී සිටවන වලවල් වලට හෝ නෙරවලට යෙදීම සිදු කළ හැකි. මෙය පැල හෝ බීජ සිටුවීමට පෙර සිදු කරනු ලබනවා. පහතරට එළවලු වගාවේදී අක්කර 1කට කොම්පෝස්ට් ටොන් 2ක් 3ක් පමණ යෙදිය යුතු වෙනවා. උඩරට එළවලු වගාවේදී නම් මේ ප්‍රමාණය ටොන් 4ක් 4.5ක් දක්වා වැඩි වෙනවා. නමුත් අතිරේක ආහාර භූක සඳහා ටොන් 1ක් 2ක් පමණ සෑහෙනවා. එළවලු සහ අතිරේක ආහාර භෝග වගාවේදී සිටුවීමට පෙර වලවල් වලට හෝ නෙරවලට කොම්පෝස්ට් යොදා හොඳින් පස සමග කලවම් කළ යුතු වෙනවා. මෙම කොම්පෝස්ට් පොහොර යෙදීම නිසා රසායනික පොහොර යෙදීම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පිළිවෙත්. කාබනික වගාවකදී නම් මතුපිට පොහොර ලෙසද කොම්පෝස්ට් පොහොර යෙදීම සිදු කළ හැකියි. බොහෝ පළතුරු භෝග වෙනත් වාර්ෂික භෝගමින් නොව තම ජීවිත කාලය වර්ෂ ගණනාවක් පවත්වාගෙන යනවා. මේ නිසා පළතුරු භෝගවලට මූලිකව පමණක් කාබනික පොහොර යෙදීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මතුපිට වශයෙන්ද වරින් වර යෙදිය යුතු වෙනවා. එමෙන්ම කොම්පෝස්ට් සමග රසායනික පොහොරද අවශ්‍ය ප්‍රමාණය යෙදිය යුතු වෙනවා. මාස 6කට වරක් පමණ කොම්පෝස්ට් සහ රසායනික පොහොර මිශ්‍ර කර යෙදීමද සිදු කළ යුතුය. වැඩුණු ගස්වලටද මේ අන්දමට යෙදිය යුතු වෙනවා. එක් වැඩුණු ගසක් සඳහා කොම්පෝස්ට් කුඩා 3ක් 4ක් යෙදිය යුතු අතර මේ මගින් රසායනික පොහොර සැලකිය යුතු ලෙස අඩු කරගන්නට පිළිවයි. කොම්පෝස්ට් යෙදීමෙන් පස්සේ හොඳින් මුල්ලු කර පසට මිශ්‍ර කර ගැනීම කළ යුතු දෙයක් වෙනවා. වගාවකට පොහොර යෙදීම වර්ෂාව ආරම්භයත් සමග සිදු කිරීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. වැඩසටහන් ගන්නාකදී අපි කොම්පෝස්ට් නිෂ්පාදනය ඒ වගේ බලපාන සාධක ක්‍රම ඒ වගේ මමුද්‍රව්‍ය මේවා භාවිතා කරන ආකාරය ඒ සඳහා ගත යුතු ගත හැකි අපද්‍රව්‍ය වන බ්‍රොයිලර් අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය වගාවට යොදන ආකාරය පිළිබඳව පුළුල්ව අපි මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී කතා කරා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනයේ සිට වගාවකට ක්‍රමානුකූලව භාවිතා කරන තත්ත්වයේ දක්වා කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ සීලුම් දෙනා දැනුවත් කරන්න. මේ සඳහා තවත් පුළුල් වශයෙන් මම හිතන මාකන්දර කුෂිකම් පරිශ්‍රණ ස්ථානයේ අපි මේ කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දිනපතාම මෙම ස්ථානයේ සෙනසුරාදා ඉරිදා දිනවල අර සතිය දිනවල අපි කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරනවා. මම හිතන්නේ දිනකට ගොවීන් 100ක් 200ක් වගේ මෙම ස්ථානයට පැමිණලා විවිධ ප්‍රදේශවලින් මේක මේ පිළිබඳව දැනුම අලගෙන යනවා. කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රාදේශීය කෘෂිකම් පරිශ්‍රණ ස්ථානයේ මාකන්දර ගෝනුවිල වයඹ යන ලිපිණයට අමතන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දුරකථනයෙන් කතා කරනවා නම් ඇත්තටම 0.31 22 99 625 ෆැක්ස් මගින් අපිට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් 0.31 22 99 707. පොහොර යෙදීමේදී කාබනික හා රසායනික පොහොර දෙවර්ගයේම එකට යෙදීම වඩාත් සාර්ථක ක්‍රමය වෙනවා. කාබනික පොහොර යෙදීමේදී ඒ සමග මූලික ද්විතීක හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය එක්වීම නිසා යොදනු ලබන රසායනික පොහොර ප්‍රමාණය අඩු කරගන්නට පිළිවයි. බොහෝ විට ද්විතීක හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය රසායනික පොහොර ලෙස යෙදීමද මේ නිසා අවශ්‍ය වන්නේ නැහැ. මේ අන්දමට කාබනික හා රසායනික පොහොර දෙවර්ගයේම එකට යෙදීම ඒකාබද්ධ පැලෑටි පෝෂක ක්‍රමවේදය ලෙස හඳුන්වනවා. මෙම ක්‍රමවේදය වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි වඩාත් නිවැරදි හා සාර්ථක ක්‍රමය වශයෙන් පිළිගැනෙනවා. කාබනික පොහොර තනිවම හෝ රසායනික පොහොර තනිවම යොදන්වාට වඩා මෙම පොහොර වර්ග දෙවර්ගයේම එකට යෙදීම තුළින් වැඩි අස්වැන්නක් මෙන්ම වැඩි ආදායමක් ලබා ගැනීමටත් හැකි බව විවිධ භූගාශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙම ක්‍රමයේදී යොදන ලද රසායනික පොහොර වලින්ද
උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකිවන අතරම පසේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රශස්ත තත්ත්වයෙන් පවත්වා ගැනීමටත් හැකි වෙනවා. පසෙන් පෝෂ්‍ය පදාර්ථ සෙදී අපතේ යාම අඩුවීම පස සාරවත් වීම භෝගවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම පහේ ලබා ගැනීමට හැකිවීම පස පුරුල්ව පවත්වා ගැනීමට හැකිවීම යොදනු ලබන රසායනික පොහොර දියවි භූගත ජලයට එකතු වීම අඩුවීම මෙම ක්‍රමයේ තිබෙන තවත් වාසි වශයෙන් සලකන්නට පිළි. මේ අන්දමට කොම්පෝස්ට් පොහොර භාවිතය නිසා භෝග වගාවෙන් ගුණාත්මක ඉහළ අස්වැන්නක් අපට ලබා ගැනීමට හැකි වෙනවා. අද වැඩසටහනදී අපි කතා කරේ කොම්පෝස්ට් පොහොර භාවිතා කරන ආකාර ගැන. එනි කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න පුළුවන් කියලා අපි කිව්වා. නැවකත් භෝග වර්ග වලට භාවිතා කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම තමයි තනිකර කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම රසායනික පොහොර සමග මිශ්‍ර කරලා භාවිතා කරන්නත් පුළුවන් කියලා කිව්වා. ඒ වගේම අපි මේ වැඩසටහන මාලාව තුළදී කොම්පෝස්ට් පොහොර භාවිතා කිරීම පමණක් නෙවෙයි මුල සිටම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සිට මේ භාවිතා කිරීම දක්වා වුණු කරුණු කාරණා රාශියක් අපි මේ වැඩසටහන් 10ක් තුළ ඔබට හඳුන්වලා දුන්නා. ඉතින් අද වැඩසටහන පිළිබඳ ඔබට වැඩිදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ පරේෂණ ප්‍රාදේශීය කෘෂිකර්ම පරේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මාකන්දර ගෝණීල වයඹ කිල්ලිපින්ට ලියලා. ඒ වගේම තමයි ඔබට 19:20 දුරකථන කතා කර දුරකථන ගාස්තු රහිතවම ඔබගේ කෘෂිකර්ම ගැටලු නිරාකරණය කරගැනීම හැකියාවක් තියෙනවා. බදා දවසේ අපේ කෘෂිකර්ම ප්‍රදේශක මහත්මයා හමු වෙන කාර්යයට ගියොත් එම් කෘෂිකර්ම ප්‍රදේශක මහත්මයා හමු වෙලා කෘෂිකර්ම ප්‍රදේශ මහත්මයා ඔබගේ ශිෂ්‍යයෙක්ම ගෙන්නක ඔබට අවශ්‍ය වෙනවා කෘෂිකර්මක දැනුම නැත්නම් කෘෂිකර්ම ගැටලු නිරාකරණය කරගැනීම හැකියාවක් ඔබට තියෙනවා. Thank you.